Balumgala. Chami Kaibon. Ibon Dishan Dekam ekata pupurupu ekak gana thamai ada Neth FM Balumgala kathawa. E mokadda? E mokadda kiyanne pahugi dawase pramukkana di unane policy saha udghoshakaya athara prashnaya. Wedi damimukuth una. Ekkenek jeevithakshayata patth una thawa pirisak tuwal læwwa. Rohal gathawa innawa. Innawa. Etakota dekam ekata metendi vipurui. Mokadda deka? Ekak policy. Anith eka deshapalane. Ekena policy e deshapalane athara haadakamak thiyenu. Anna e haadakama pupurla giya mahaparedi eken balapæm una mulu ratata මහජනතාවටත් එක්ක දැන් ඔහොම හාදකමක් තියෙනවා කියලා චාමික මේ අද ඊයේ නෙමේ බොහෝ කල් ඉඳන් බොහෝ අය බොහෝ තැන්වල කතා කරනවා. හැබැයි ඉතින් එහෙම ඊ කියන්න සාක්ෂි තියෙනවද? දැන් අපි මුලින්ම පොඩ්ඩක් ගිහිල්ලා ඉමුද අර ඔය රඹුක්කන මෙච්ච සිද්ධියට. ඔව්. එතකොට එතෙන්දී අර ජේෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න කියලා මහත්මයෙක්නේ අනදුන්න බවට කියුණේ. ඒ කියන්නේ මේ වෙනතමීම සඳහා උද්ඝෝෂකයන් පළවා හරින්න. ඉතින් දැන් එතුමගෙන් අහන්න එපා ඔක්කොටම කලින් මොකක්ද උනේ කියලා. හැබැයි එතුමා දැන් මේ ට්‍රාන්ස් වෙලානේ. දැන් ඒක තමයි ඒක බං කොහෙටද ගිහිල්ලා තින්නේ ඔක්කොම හොයාගෙනනේ එතුමට කතා කරන්න වෙන්නේ. ඉතින් උත්සාහ කරමුද අපි පොඩ්ඩක් එතුමා හොයාගන්න. අහනවා නම් අහන තව ගොඩක් දේවල් තියෙනවා. ඔව් අනේ එතුමාගේ පත්වීම දේශපාලන හාදකම් අනුව සිදු වුණා. පොලිසිය අවශ්‍යතාවලට වඩා එහා ගිහින් දේශපාලන අවශ්‍යතා ඉටු කළා ආදී වශයෙන් චෝදනා සමූහයකුත් එතුමාට තියෙනවා. ඉතින් ඒ චෝදනා අහන්න ඕන එතුමගෙන්මනේ. ඉතින් ඒක හින්දා එතුමා හෙව්වා. එතුමා මුලින්ම හොයන්න පටන් ගත්තේ පොලිස් මූලස්ථානයට ඇමතුමක් දීලා. බලමුද? අහලා බලමු. රත්නමත් මහත්මයා, දුරකථන අංකයක් දැනගන්න පුළුවන්ද? SSP කීර්තිරත්න මහත්මයාගේ. පොඩකින්. ආ හරි. මාතේ කොයිද ඉන්නේ දැන්ද? කීර්තිරත්න මහත්මයා. ඔව් අර පහුගිය දවස්වල රඹුක්කන සිද්ධියක් උනේ උද්ඝෝෂණයක සිද්ධිය. ඔව් ඒකටනේ මාත්‍ය නේද? ඔව් අර ඒකේදී අන දීපු SSP කීර්තිරත්න මහත්මයාගේ නම්බරේ. මේ මාත්‍ය නෑනේ දැන් මේ කෑගල්ල පොඩි ගම්පල. ඒ වෙනකොට හිටියේ ගම්පලද? ඔව් ඒ නෝට ගම්පල කෑගල්ලනේ. ඈ? කෑගල්ල හිටියේ. ඔව් කෑගල්ල. එතුමගේ මොබයිල් නම්බර් එකක් හරි ගන්න පුළුවන්ද? දැන් නෑනේ මාත්‍ය කෑගල්ල. හරි කෑගල්ල නැති වුණාට එතුමා දැන් ඉන්න තැනක කොහේ හරි එතුමගේ නම්බර් එකක් හරි මොබයිල් නම්බර් එක හරි. මේක තමයි දැන් මෙන්න මාත්‍ය කෑගල්ලෙන් ගිහිල්ලා ඉන්නේ. ඒකට කෑගල්ල වෙන මාත්‍යෙක් ඉන්නේ. මාත්‍යර දුන්න නම්බරෙත් දැන් මාත්‍යෙක් හරි දැන් ඉන්නේ කෙනාට දීලා ගිහිල්ලා තියෙනවා. දෙනවනේ අරයන්ද දැන්. ඔව් හරි. එතකොට අන්න ඒ නම්බරේ දෙන්න පුළුවන්ද කොහොම වුණත්? කෑගල්ල ඉන්න මෙන්න මාත්‍යෙක් 0718259යි. ආයෙම කෑගල්ල දැන් ඉන්න මාත්‍යෙක්. එතකොට SSP කීර්තිරත්න මහත්මයා දැන් කොහෙටද ට්‍රාන්ස් වුනේ? ඒ ගිහිල්ලා තියෙන ගියා කියලා කියන්නේ ෆීල්ඩ් ෆෝස් එකටනේ. ෆීල්ඩ් ෆෝස් එකට නේද? ඔව්. ඒ කියන්නේ පොලිස් ශේෂ්ඨ බලකා මූලස්ථානයට. ඔව් එතන තමයි ගිහිල්ලා තියෙන්නේ. අන්න මට ෆීල්ඩ් ෆෝස් එකේ නම්බරයක් දෙන්න පුළුවන්ද? ආ 011 53 31. හරි හරි බොහොම සුදුයි. හොඳයි. මේ එතුමා හොයාගන්න ගියාම ඉතින් නම්බරයක් ජංගම දුරකථන අංකයක් එහෙම හොයාගන්න බැරි වුණා. අර ඉස්සෙල්ල වැඩ කරපු එක දීලලුණු ගිහිල්ලා තින්නේ අලුතෙන් ආපු SSV මහත්තයාට. හැබැයි දැන් ඉන්නවා අය කියන තැන දුරකථන අංකයක් ලැබුණා. ඔව්. පොලිස් ශේෂ්ඨ බලකා මූලස්ථාන. එතන ඇතිනේ. ඒ හොයමුද? හොයලා බලමු. මේ ශ්‍රී ලංකා පොලිසිය ශේෂ්ඨ බලකා මූලස්ථානයේ නේද? ඔව්. අර පහුගිය දවසේ රඹුක්කන සිද්ධියත් එක්ක පොලිස් ශේෂ්ඨ බලකා මූලස්ථානයට ට්‍රාන්ස් වෙච්ච SSP කිරිතරත් මහත්මයාට කතා කරන්න පුළුවන්ද? එහෙම මහත්මයෙක් මෙහෙට ආවේ නැහැ තාම. තාම ආවේ නැද්ද? නෑ. අහා එහෙම මේ නියෝගයක් ලැබිලා තියෙනවා නේද ඔහෙට එනවයි කියලා? මම ඔබට මම කවුද කතා කරන්නේ? මම චාමික Neth FM රේඩියෝ එකේ බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එකේ. මහත්තයා තාම මෙහෙට ඇවිල්ලා නැහැ මහත්තයා. ඇවිල්ලා නැහැ නේද? නෑ. හොඳයි හොඳයි බොහොම සුතියි. ඒ හැබැයි ඈ ඒ එන්න වෙනව ඈ ඔය පොලිසියේ එක එක දේවල් වලට පොඩි හැලහැප්පීම් මෙච්ච අය මුලින්ම ස්ථානගත කරන්නේ ඔතෙන්ටනේ ඈ පොලිස් ශේෂ්ඨ බලකා මූලස්ථානෙට දැන් ඉතින් එතකොට නම් ඇවිල්ලා හිටියේ නෑ ඔන්න කොහෙද කියලා හොයාගන්න උත්සාහ කරා අර ජංගම දුරකථන අංකයක් දුන්නේ එතුමා පාවිච්චි කරපු එක දැන් අදාළ ඒ සිද්ධිය වෙනකොට පොලිස් අධිකාරී ප්‍රදේශයට ආපු SSP ගාව තමයි තියෙන්නේ කියලා අලුතෙන් පත්වීම් ලැබුණු කෙනාගේ කෙනා ගාව ඒ නම්බරේ වැඩ කරන්නේත් නෑ එතනින් හොයලා බලන්න උත්සාහ කළා ඉතින් හැබැයි කොහොම නමුත් මේක ප්‍රසිද්ධ රහසක් මේ ස්ථාන මාරුව ලැබුණු ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා යම් යම් විදිහක දේශපාලන හිතවන්තකම් සහිතව හිටපු කෙනෙක් ඒ දේශපාලන හිතවත්කම් වලට පක්ෂපාතීව වැඩ කළාය කියන බරපතල චෝදනා පත්‍රය දැන් ඔහුට එරෙහිව ලියවෙමින් තියෙනවා. ඉතින් ඒකට උත්තර දෙන එක ඒ අයගේ වගකීමක්. හැබැයි චාමික මේක එකම අවස්ථාව නෙමෙයි. පළමු අවස්ථාවත් නෙමෙයි අන්තිම අවස්ථාවත් නෙමෙයි. අනුරාධපුරේ. හරි ඕකේ තියෙනවා සහකාර පොලිස් අධිකාරී බල ප්‍රදේශ කීපයක්. හතක් තියෙනවා. හතක් තියෙනවා. හරි. ඕකෙන් එකකට තමයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය අයිති වෙන්නේ. ඒ කියන්නේ ලොකුම ASP කලාපේ. අනුරාධපුර
මූලස්ථාන පොලිසිය අයිති සහකාර පොලිස් අධිකාරී කලාපේ. දැන් මේකට අලුතින් කෙනෙක් පත් කරන්න යනවා. ඔව්. ඒ පත් කරන්න යන්නේ ඉතාම මෑතකදී සහකාර පොලිස් අධිකාරීවරයෙක් විදිහට උසස් වීම ලැබුණු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙක්. හරි අනුරාධපුර මූලස්ථාන පොලිසියෙම හිටපු ඔහු උසස් වීම ලැබනවා සහකාර පොලිස් අධිකාරීවරයෙක් විදිහට. දැන් මේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් විදිහට උසස් වීම ලැබුවාට පස්සේ ඔහුව පත් කරන්න යෝජනා වෙනවා අනුරාධපුර මූලස්ථාන පොලිසිය අයිති ASP කලාපයටම. ඔව්. එතකොට කෙලින්ම කොටින්ම කියනවා නම් ASP 1 අන්න ඒ ඩිවිෂන් එකටම. ඇයි ඒ දැන් ඊට පහලින් තව ටිකක් තියෙනවා. ඒ ASP 2 ASP 3 ඔහොම තියෙනවානේ. සාමාන්‍ය පොලිස් සම්ප්‍රදාය තමයි මේ අලුතින් පත්වීම් ලැබන කෙනෙක් අර පහලින් තමයි උඩට එන්නේ. ඔව්. ASP 1 කියන්නේ මෙතන තියෙන බල සම්පන්නම සහකාර පොලිස් අධිකාරී කලාපේ. ඔව්. ජේෂ්ඨත්වයට මුල් තැන දෙන්න ඕනේ. ජේෂ්ඨත්වයෙන් වැඩි කෙනෙක් තමයි එතන සාමාන්‍යයෙන් සම්ප්‍රදායට අනුව පත් වෙන්නේ. අනිවාර්යයෙන්. එහෙම නැති කෙනෙක් පත් වුණාම අපේ ආයතනයක හිතන්නකෝ ඔබට වඩා කනිෂ්ඨ කෙනෙක් ඉතාම කනිෂ්ඨ කෙනෙක් මේ අදපත් වෙන කෙනෙක් නේ ඔබට වඩා ඉහළම තනතුරකට යනකොට ඉහළ බලයකට හිමිකම් කියනකොට ඔබට එතන වැඩ කරන්න මාරු වෙනවනේ ඔබ අයින් වෙලා යනවා ඒකම මෙතනත් වෙනවා දැන් පහලින් ඉන්න අය ස්ථාන මාරු අරගෙන යන්න හදනවා එතකොට මොකද වෙන්නේ සිස්ටම් එකම අවුල් වෙනවා අනිවාර්යයෙන් දැන් ඒතරොත් තව ප්‍රශ්නයක් තියෙනවා ඇයි එහෙම මේ අලුතෙන් පත්විච්ච කෙනෙක්ව මෙතෙන්ට පත් කරන්නේ SM චන්ද්‍රසේන කියලා අර 225 කෙනෙක් ඉන්නේ අර net news අවසානයේ පූර්ව හඬ පටේ ගියේ net fm බැලුම්ගල ඒ කතා කරන්න උත්සාහ කරපු අවස්ථාව. ඒ කියන්නේ මේ කියන එක ගැන විමසන්න කතා කළා. නැතු හෙටනේ කතා කරන්න කිව්වේ. ඔව් හෙටනේ. ඒ වෙලාව වැඩ කිව්වනේ. කිව්වනේ. හරි. කොහොම නමුත් එතුමගේ ගෙදර පිහිරලා තියෙන්නේ අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී බල ප්‍රදේශය. ඔව්. එතකොට එතුමගේ ගෙදර පිහිරලා තියෙන්නේ මේ පොලිස් බල ප්‍රදේශය විදිහට ගත්තොත් අනුරාධපුර මූලස්ථාන පොලිසියට අයිති කලාපේ. එයා මේ දන්න කෙනෙක් මෙතන තියාගත්තොත් හොඳයිනේ. ගේ වට කරනකොට එහෙම. දැන් මෙහෙම හිතන්නකෝ මගේ ගේ අයිති පොලිස් බල ප්‍රදේශයේ ඉන්න OIC මහත්තයා මට හිතවත් කෙනෙක් නම් නේ කැමැත්තෙන් ඔවා කැමැත්තෙන් ඉතින් මාව රැකගන්න මොන මොනවා හරි කරනවානේ. ඔව් අකමැත්තෙන් කියලා එකක් නෑ ඉතින් කැමැත්තෙන් කරන්නේ වැඩි. කවුරු හරි ඇවිල්ලා මගේ ගේ වට කළොත්. ඔව්. එතකොට ප්‍රමුඛතාව දෙන්නේ මාව බේර ගන්නනේ. එහෙම කරන්න එපැයි. ඔව් පහර දීපලවා හරින්න නියෝග දෙන්න බැරි නෑ. රඹුක්කන වෙච්ච දේම අනුරාධපුරෙත් වෙන්න පුළුවන් කියලා කාට හරි හිතෙන්න පුළුවන්. දන්නේ නැහැ. හැබැයි හිතෙන්න පුළුවන්. ඔව් ඒක හිතුනොත් ඉතින් වරදකුත් නැහැ. මොකද පෙර වැරදිත් එක්ක. ඔන්න දෙකක්. එහෙනම් එකක් රබුක්කන. ඒක හැමෝම දන්න කතාව, හැමෝම කතා කරන කතාව. ඔන්න වෙන්න යන එක අනුරාධපුරේ. ඔව්. එතකොට එතනින් එහාට ගියාට පස්සේ කුරුණෑගල ඕක ඔයිට වඩා ප්‍රබලයි. අහලා බලන්න මෙන්න මේක. ලංකාවෙන් පොලිසිවල තත්ත්වය මේක තමයි. හැබැයි ඒකට හොඳටම උදාහරණ විදිහට කියන්න පුළුවන් මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ තියෙන පොලිසි 40ක් විතර. ওই පොලිසි 40 දැන් මහව. ඊට පස්සේ මේ නාරම්මල්, ගිරියුල්ල, මාවතගම, පොතුහැර. ඔය එකී මේකී නොකී පොලිසි 40කට ආසන්න ගානක් තියෙනවා මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ. ඔය හැම එකේම OIC ලපත් කරලා තියෙන්නේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු එමෙතුමාට ඕනේ විදිහට එයාගේ හිතවත්තු. කුලියා පිටි ASP ඉන්නවා අවුරුදු 3කට වැඩි ASP විදිහට. හරිනම් අවුරුදු 2කින් 2කට ASP ලා මාරු වෙන්න ඕනි. හැබැයි එයා හැම මාරු වෙන්නේ නැහැ. මොකද එයා ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ හිතවතෙක්. ඉතින් එයා අවුරුදු 2 නෙවෙයි අවුරුදු 4ක් වුණත් ඉදි. දැන් ඔය ජොන්ස්ටන් ප්‍රනාන්දු අලුත් ඇමතිකමක් ගත්තනේ. ඒ ගත්තට පස්සේ එතනට ගිහිල්ලා වැඳලා නැවිලා ඔක්කොම කරපු අය ඉන්නවනේ එතන OIC ලා. ඒ OIC ලා දිගටම කුරුණෑගලේ පොලිස් සම්මල OIC ලා. හැබැයි දැන් ඒවට නොගියා ඉන්නවනේ. ඔය ගිරියුල OIC, කුරුණෑගල OIC, ඔය වගේ කීපයක්ම තියෙනවා. මේ OIC ලා අයින් කළා දැන්. ඒ මොකද එයාට නැවෙන්න වැඳින්න කියපු නැතිනම්. ඊට පස්සේ ඒවට ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ වෙන හිතවත් වෙදෙන්න දැම්. දැන් එතනම පේනවනේ පොලිසිය දේශපාලනීකරණය වෙලා කියලා. දැන් ඒ OIC ලා ඔක්කොම ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඉහළින් යන්න බෑ. එයා කියන විදිහට තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. එතන යා කිව්වොත් ගහන්න කියලා ගහන්න වෙනවා නැත්තම් ඉතින් ඒකනේ මේ රටේ යම් යම් තැන්වල සිද්ධ වුණේ ඒවා උදාහරණ විදිහට දන්නවනේ මහජනතාවය සම්බන්ධයෙන් කියනවනේ නේ ගොඩක් අය අභියෝග කළා බැලුම්ගලට මේ 225 ගැන කතා කරන්න 225 හම්බ කරපු විදිහ ගැන කතා කරන්න 225 කරපු වැරදි ගැන කතා කරන්න මෙන්න අපි බය නැතුව කතා කරනවා මේ අද නෙමේ මේක දා ඉඳන් අපි කරනවා අදත් අපි කරනවා ඉතින් අපි කියන ඒවායේ මොනා හරි දෝෂයක් අඩුපාඩුවක් තියෙනවා නම් කතා කරලා කියන්න වැරදි කියලා ඔව් එතකොට මේ අරගලය net fm බැලුම්ගල පටන් ගත්තේ මේ අදයි එක නෙවෙයි මේ දේශපාලන සදාචාරයේ තිබෙන අවුල සම්බන්ධව තාම ජරා ජීර්ණ වෙච්ච දේශපාලනයේ සම්බන්ධව net fm බැලුම්ගල කතා කරේ අතීතයේ ඉඳලා උදාහරණ එක්ක අරගෙන කතා කරා සාක්ෂි සාධක සහිතව මම අදත් කතා කරන්නේ උදාහරණ එක්ක සාක්ෂි එක්ක ඔව් එතකොට දැන් මේ පොලිසිය දේශපාලනීකරණය වීම කියන එක තියෙනවානේ ඒක විමසන්න අවශ්‍යයිනේ ශ්‍රී ලංකා පොලිසිය පැත්තෙන් ඉතින් අන්න ඒකට හොඳම පුද්ගලයානේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා ඉතින් මේ පොලිසිය දේශපාලනීකරණය
වීම සම්බන්ධයෙන් එතුමගින් විමසුවා මේ එතුමා දෙන පිළිතුර. ඊටත් උඩින් දේශපාලන හිතවත්කම සපුරා තිබෙන අය මෙතෙන්ට පත්වීම තුළ ශ්‍රී ලංකා පොලිසිය කෙලෙසෙනවා නේද? ඇයි ඔය ඔබ කියන කතාව ඇත්තක් නම් නේද? මම මේක පිළිගන්නේ නැහැ. මොකද අපේ පොලිස් සේවයේ මෙවැනි බාරදූර කාලයක රාජකාරී බහුල කාලයක මේ රටේ ජනතාව දේපොළ ජීවිත වෙනුවෙන් පැය 14කට ආසන්න කාලයක් ඉතාම කැපවීමෙන් වැඩ කරන්නේ ඔය ස්ථානාධිපතිවරු ඔය ASP ලා ඔය SSP ලා ඒ අය තමයි ෆීල්ඩ් එකේ ඉඳගෙන ක්ෂේත්‍රයේ ඉඳගෙන වැඩ කරන්නේ. ඒක තමයි දැන් ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් අදහස් දක්වද්දි ශ්‍රී ලංකා පොලිසිය පිළිගන්නේ නැහැ Tamanට. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොලිසියට මෙහෙම උනේ මේ කියන දේශපාලන අතපෙවීම මත කියලා. ඒක පිළිගන්නේ නැත්තේ ඇයි ශ්‍රී ලංකා පොලිසියට දේශපාලන බලපෑම එනවා කියලා? දැන් අපි පිළිගන්නේ නැහැ. මොකද එහෙම මේ ස්වාධීන කොමිෂන් සභාව තියෙද්දි ඒ වගේම ඒවට තියෙන නිර්ණායක තියෙද්දී නිර්ණායක වලට අනුව තමයි මේ අය කටයුතු කරන්නේ. හරි. එතකොට මේ වෙනකොට ශ්‍රී ලංකා පොලිස් කොමිසම තිබෙනවද සක්‍රියව? නැහැ. පොලිස් කොමිෂන වෙනුවට තමයි මේ බලය රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙට පැවරලා තියෙන්නේ. හරි. එතකොට දැන් අවසාන වශයෙන් මේ තව අහන්න ඉක්මනට මට තව වැඩක් තියෙනවා. මෙච්චර දිගට යයි කියලා හිතන්නේ අහන්න ඉලක්කවත්. දිගට යන්න ඕන කාරණාවක් නියෝජ්‍ය පොලිස්පතිතුමනි මේක. අන්න ඒ නිසා මේ දිගට යන සිද්ධිය සම්බන්ධයෙන් මේ කියන කාරණාවන්ගෙන් බැහැරව ශ්‍රී ලංකා පොලිසිය ගොඩනගන්න ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනවද සොයා බලලා? ඉතින් ඒක ශ්‍රී ලංකා පොලිසිය ගොඩනගන්න කටයුතු කරන එක හැම දිනාගේම වක්කීමක්. අන්න ඒ වගකීම තමයි මේ Neth FM Balumgala ඉටු කරන්නේ. දැන් සීනියර් DIG අජිත් රෝහණ මහත්මයාට මේ ඇතුළේ ඉන්න ගමන් මේ කියන්න බැරුව ඇති ඉතින් මේක. නැත්තම් එතුමගේ හෘද සාක්ෂිය දැන් ඩඩ්ඩ ඩිඩ්ඩි ඩුඩ්ඩු ගානව ඇති. මොකද්ද ඉතින් මට ඇත්ත කියාගන්න බැරි වුණා නේද කියලා. මුළු රටක් දන්නව අද පොලිසිය දේශපාලනීකරණය වෙලා තිබෙන්නේ කියලා. අන්න ඒ සම්බන්ධව හොඳම විමසීමක් කරන්න අවශ්‍ය පොලිසියේ හිටපු ඉහළ නිලධාරියෙක් ගෙන්නේ. ඉතින් අන්න ඒ සම්බන්ධයෙන් කතා කරනකොට අපි මේ ගැන අහුව ඇත්තටම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනීකරණය වෙලා නැද්ද? මේ ශ්‍රී ලංකා පොලිසියෙන් වර්තමානයේදී කියන්නේ නම් මොකුත් එහෙම වෙලා නැහැ කියලා. හරි පටිපාටියෙන්ම වැඩේ යනවා කියලා. ඒ ජනතාව දන්නවා යන පටිපාටිය මොකද්ද කියලා. Neth FM Balumgala හොඳටම දන්නවා. එතකොට අර විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්මයාගෙන් අපි ඇහුවා මේ අජිත් රෝහණ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා කියන කාරණාව සම්බන්ධයෙන් ඇත්තටම දේශපාලනීකරණය වෙලා නැද්ද ශ්‍රී ලංකා පොලිසිය කියලා. මෙන්න මෙහෙම අහන්න. පොලිසියෙන් මේ ස්ථානාධිපතිවරු සහ සාකාර පොලිස් අධිකාරිවරු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරු පත් කර ගැනීම සම්බන්ධව Neth FM Balumgala ඉමුසුවට පස්සේ ඔවුන් කියන කාරණාව තමයි නිසි කොන්දේසි ටිකක් තියෙනවා. අන්න ඒ ටික සපුරුපු අයව තමයි ගන්නෙ ඒ අදාළ තනතුරු වලට කියලා. එතකොට ඒකට දේශපාලනීකරණය නැහැ කියලා කියනවා. මේ ගැන මොකද කියන්නේ? විශේෂයෙන්ම සහකාර පොලිස් අධිකාරී තනතුරු වලට පත්වීමේ තත්ත්වයේදී පැවරිලා තියෙන නඩු සංඛ්‍යාව බලන්න සාමික ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කීයක් පැවරිලා තියෙනවද කියලා කී වතාවක් ඔය අවසාන සහකාර පොලිස් අධිකාරී ලැයිස්තුව සංශෝධනය කරාද කියලා. ඒවලට සුදුසුකම් නුසුදුසුකම් ගැන පොලිසිය ඇතුළේ හොඳට දන්නවා මේ තත්ත්වය. ඉතින් මේවා ඇවිල්ලා අර ප්‍රලාප මේක මේ තමන්ගේ ජාමේ බේරගන්න කරන ප්‍රලාප හැටියට තමයි අපිට පේන්නේ. ඉතින් මේ තත්ත්වය නිවැරදි විය යුතුයි. සෝයන් විවේක නිවැරදි කරගන්න තවත් තෙපර බලන්නේ ඇයි තව එක නිදාසට කරුණු කියන්නේ? මේ தත්ත්වය නිවැරදි බව හැම කෙනෙකුම දන්නවා. ලියුම් දීපු ලියුම් අපි දැක්කනේ. ඉතින් තව කොහොමද නැහැ කියන්නේ? දේශපාලනේ එකට ඉන්න අයම පාර්ලිමේන්තුව පිටතදී මාධ්‍ය සාකච්ඡාව තියලා කිව්වනේ අහවලට ඕන කෙනාව අහවල් පොලිසිය ඔවර්සීඩ්ට පත් කරගන්න යනවා. ඒවත් කොම පක්ෂයයි කතා වෙච්ච දේවල් අපි දැක්කේ නැද්ද බොහෝ කාලෙක? ඔන්න ඉතින් දැන් පොලිසියේ හිටපු ඉහළ නිලධාරියෙන්ම සඳහන් කරනවා මේක තමයි ශ්‍රී ලංකා පොලිසිය ඇත්ත தත්ත්වය දේශපාලනීකරණය හොද්දටම වෙලා තියෙන්නේ. අර කියපු මාධ්‍ය හමුව. ඔව්. ඒ කියන්නේ මේ දේශපාලනඥයන් දෙදෙනේ ගමරාගත්ත ප්‍රසිද්ධියේ එක්කෙනෙක්ගේ හිතවන්තකම් මත අදාළ පොලිස්පත් කිරීම සිදු කළා කියලා. ඔව්. අනිත් කෙනා ඒකට කැමති නැහැ. ඔව්. පොලිස් ස්ථානාධිපතිවරයෙක් පත් කිරීම සම්බන්ධ ගැටලුව. එතකොට ඒක මේ ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා. ගමරාගත්ත. ඉතින් එතකොට පේන්නේ එතන දේශපාලනීනේ. දැන් කියන්න පුළුවන් දේශපාලනී නෑ කියලා. ඔව්. දැන් එතකොට දැන් මේ රඹුක්කන සිද්ධියට අදාළවත් සමහරුනේ පොලිසිය මේ උද්ඝෝෂණ යටපත් කරන්න හදනවා. පොලිසිය හරි නරකයි එහෙම කියලා පොලිසියටම ඇඟිල්ල දික් කරනවා. ඔව්. හැබැයි
එතනත් වැඩි ඇති අපි කියන හොයන්න ඕනේ. නමුත් පොලිස් නිලධාරියාට පුළුවන්කම ලැබිලා තියෙනවද අද නිවැරදිව රාජකාරිය කරන්න? නේ හිතවන්තකම් මත නම් පත්වීම් දෙන්නේ. ඒ හිතවන්තකම් වලට එපැයි පක්ෂපාතී වෙන්න. එතකොට මේ දේශපාලකයන්ගේ අතපේවීම විසින් තමයි පොලිස් නිලධාරීන්ට අවස්ථාව අහිමි කරලා තියෙන්නේ. සේවය හරියට කරන්න. ඒතොර අපි මේ 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 හරි කොන අල්ල ගන්න ඕනේ. නැත්තම් එහෙම නැත්තම් මේ පොඩි තැනට හැමදාම තලතල ඉන්න පුළුවන්. අන්න ඒ වැරදි තැන් වලින් අල්ලපු නිසා තමයි අද ශ්‍රී ලංකා පොලිසියට රාජ්‍යට වග නොකියන. හැබැයි දේශපාලඥයාට වග කියන තැනට පත් වෙලා තිබෙන්නේ. හැබැයි පොලිසිය වග කියන්න ඕන රාජ්‍යට. ඒ එතකොට පවතින රජයට පක්ෂපාතී තමයි. පවසින ප්‍රජයට පක්ෂපාතී කියලා විය යුත්තේ රාජ්‍යට පක්ෂපාතී වීම. එලෙස රාජ්‍යට පක්ෂපාතීව වගකීම් ඉටු කරන පොලිස් නිලධාරීන් නැත්තේ නෑ. ඉන්නවා. අපි ඒ අයට දොහොත් මුදුන් දීලා ගෞරවය අපි පුද කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම. මේ මොන ප්‍රශ්න මොන බාධක තිබුණත් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන නිලධාරීන් ඉන්නවා. ඒ අයට අපේ උත්තමාචාරය. එහෙම උත්තමාචාර පළ කරන ගමන් තමයි අපි කතා කරන්නේ. කොඳු බිඳින මේ දේශපාලන මැදිහත් වීම ගැන. ඔව්. එතකොට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශ්‍රාමික ප්‍රියන්ත ජයකොඩි මහත්මයාගෙන් තවදුරටත් විමසුවා මේක ඉදිරියට හදාගෙන යන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියන එක මේ දේශපාලනීකරණය වීමත් එක්ක. දේශපාලනය මේ තරම් බරපතල විදිහට ශ්‍රී ලංකා පොලිසියට අතපොල තිබෙනවා නම් දැන් මේ ශ්‍රී ලංකා පොලිසිය පිළිගන්නෙත් නෑ අපිට එහෙම දෙයක් වෙලා කියලා. එතකොට ඉතින් ශ්‍රී ලංකා පොලිසිය කවදාවත් හදන්න වෙන්නේ නෑ නේ ඔය කියන මහජන මිත්‍රශීලීත්වේ. දැන් චාමික පොලිසිය ඇතුලේ ඉන්න අයගේ අත්බැඳලා කටබැඳලානේ තියෙන්නේ. දැන් මමත් මේ ඇතුලේ හිටපු නිලධාරියෙක්නේ. ඉතින් අපිට ගිහිල්ලා තමන්ගේ සේවය විවේචනය කිරීම විනයානුකූලව කටයුතු කිරීමට හේතු වෙනවා. ඉතින් මේ තත්ත්වය නිවැරදි වීම විය යුතුයි. මේකට සමාජ නැගිටීමක් අවශ්‍යයි. මේක පොලිසි නිලධාරීන්ගෙන් නාමිකව නැතුව ගැහුව පොලිසි නිලධාරීන් කියයි ඔවුන්ට සර්ව සාධාරණ ලෙස රාජකාරී කිරීමේ අවකාශයක් අද උද්ගත වෙලා තියෙනවාද කියලා. ඒ නිසා මේවා ගැන මෙහෙම මේ ප්‍රලාප කියකි ඉන්න එක නෙමෙයි දැන් විය යුත්තේ. දැන් මහජනතාව හුඟක් හැමදේම ගැන මහජනතාව දන්නවා. ඉතින් ඒක නිසා මේ තත්ත්වය නිවැරදි කරලා හොඳ සුවාදීන පොලිස් කොමිසමක් යටතේ පොලිස් නිලධාරීන්ගේ උසස් වීම, ඒ වගේම ස්ථාන මාරු වීම, නිවැරදි ක්‍රමවේදයක් හදලා ඒ ක්‍රමවේද තුල දැන් පොලිස් කොමිසමට නිලධාරීන් පත් කිරීමේදී පවා ඉතා හොඳ නිලධාරීන් සහ ඒක යම්කිසි ක්‍රයිටීරියයකට යටත් ඒ පත් කිරීම සිදු කිරීම තුළින් අපිට මේ තත්ත්වය මං හිතන්නේ සම්පූර්ණයෙන්ම පිටු දකින්න පුළුවන් කියලා. නමුත් යම් තාක් දුරට අවම කරගන්න පුළුවන්. ස්වාධීන පොලිස් කොමිසමක් තිබුණා. හැබැයි ඒකේ බල හීන වෙලා. අන්න ඒ හීන වෙච්ච බලය තුළ මොනතරම් දේවල් අහිමි වුණාද කියලා කියන එකත් සම්බන්ධව මේකේ ඉදිරියට ඔබට අහන්න පුළුවන්. සහ තවත් කාරණා අහන්න පුළුවන්. ඔබටත් පුළුවන් කතා කරන්න 0112 55 33 63 වංචා දූෂණ අක්‍රමිකතා වලට එරෙහිව බැලුංගල ශ්‍රී ලංකා පොලිසිය මේ දේශපාලනීකරණ කටයුතු ආරම්භ වුණේ නිදහසත් සමග. ඒක ඉතාමත්ම පැහැදිලි. බ්‍රිතාන්‍යයෙන් අපි නිදහස ලැබුවාට පස්සේ ඒ නිදහස ලැබෙන වසරකට ඉස්සෙල්ලා තමයි පළමු වන ශ්‍රී ලාංකික පොලිස් ප්‍රතිවරයා හැටියට රිචඩ් අලිවාරි මහත්තයා පත් වෙනවා. එතකොට රිචඩ් අලිවාරි මහත්තයා එතකොට මුතුරු මැද පළාත භාරව හිටපු මහදිසත් හැටියට තමයි එතුමා කටයුතු කළේ. ඉතින් ඒ විදිහට තමයි එතුමාව පත් කරා කෙලින්ම පොලිස් ප්‍රතිවරයා හැටියට. දෙවෙනි පොලිස් ප්‍රතිවරයා වුණේ එතුමාගේ දෙවෙනි පොලිස් පත්වරයා එද්දි 56 පෙරළිය සිද්ධ වුණා. බණ්ඩාරනායක මහත්මයා බලයට ආවා. මෙන්න මෙතන තියෙනවා විශාල හැරවුම් ලක්ෂ්‍යය. බණ්ඩාරනායක මහත්මයා ඔස්මන් සිල්වා මහත්මයාව සලකුණු කරේ DS සේනානායක ප්‍රමුඛ එක් ජාතික පක්ෂයට ලැබි පොලිස් පත්වරයෙක් හැටියට. ඒ නිසා එතුමා උත්සාහ කළා මේකට එතුමාට හිතවත් කෙනෙක් පත් කරගන්න. ඊළඟට පොලිසිය නියෝජ්‍ය පොලිස් පත්වරයෝ තිදෙනෙක් හිටියත් ඒ තුන්දෙනාම බොහොම ළඟ ඒ සත්‍යයක් තිබිච්ච අය. නමුත් මේ තුන්දෙනා අතර ප්‍රශ්නයක් ඇති වෙයි කියන එකත් මේ තුන්දෙනාගේ දේශපාලන තත්ත්වය ගැන සලකලා බලලා බණ්ඩාරනායක මහත්තයා එකපාරටම මේ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නොගත යුතු තීරණයක් ගත්තා. ඒ එතුමාගේ හිතවත්ම බ්‍රිජ් ක්‍රීඩාව කරන එතුමාගේ බ්‍රිජ් පාර්ට්නර් හැටියට තමයි හැඳින්වෙන්නේ සිවිල් නිලධාරියෙක්ව. ලංකාවේ පළමුවෙනි වරට තුන්වෙනි පොලිස් ප්‍රතිවරයා හැටියට පත් කරා. එතකොට එතුමා හිටියේ රජ ඉඩම් නිලධාරියා හැටියට. එතකොට මෙතනින් තමයි පොලිසිය දේශපාලනීකරණය ආරම්භ වෙන්නේ. අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි මේක. කාලයක් තිස්සේ ටිකෙන් ටික අතු දාලා දලු දාලා මුහුකුරා වැඩිලා දැන් රටට දරා ගන්න බැරි තැනට ආපු දෙයක් මේක. අන්න ඒ රටට දරා ගන්න බැරි තැනට ආපු දේ මේ මොහොතේ හරි ස්වයං විවේචනයකට ඇවිල්ලා මහජනතාවත් ඒකට උදව් කරලා ජනමාධ්‍ය විදිහට Neth FM බැලුම්ගල වගේ මෙහෙමත් උදව් කරලා අරගෙන නාවොත්
තව දුරටත් වෙන්නේ අගාධයට යන්න නීතිය හා සාමය රැකින තැන. පොලිස් සේවය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටෙනවා. පොලිස් සේවය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටෙන තැන පොලිස් නිලධාරියා කෙරෙහි ඇති මහජන ගෞරවය බිඳ වැටෙනවා. ඊට පස්සේ පොලිස් නිලධාරියාට එරෙහිව පොලු ගන්න, කැති ගන්න, මන්න ගන්න, පුරවැසියා පෙළඹෙන්න පුළුවන්. එහෙම වුණොත් බිඳ වැටෙන්නේ රටේ නීතියේ පාලනය. රටේ නීතියේ පාලනය බිඳවැටීම යනු ශිෂ්ටාචාරගත සමාජයේ දෙදරා යාම අනිවාර්යයෙන්ම. එතකොට දැන් මේ සම්බන්ධයෙන් කතා කරනකොට මේ චෝදනාව එන්නේ පොලිස් ස්ථානාධිපතිවරු පත් කරනකොට, එතකොට සහකාර පොලිස් අධිකාරීවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු පත් කරනකොට මේ දේශපාලන හිතවත්කම් තුල එනවයි කියලානේ. ලියුම ඕනේ. ලියුම නැත්තම් පත් වෙන්න බෑ. එතකොට මම ලියුම ගන්න වැඩ කරන්න එපැයි නේ. ඔව්. දැන් මගේ ආයතනයේදී මට උසස් වීම ලැබෙන්නේ මම කරන කියන දේවල් එක්ක. මං වැරදි කළොත් මට ලකුණු අඩු වෙනවා. මං හොඳ දේවල් කළොත් මට ලකුණු ලැබෙනවා. ඒ ලකුණු බලලා තමයි මට උසස් වීමක් දෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. අනිවාර්යයෙන්. හැබැයි යම් තැනක ඒක එහෙම නෙමෙයි නම් කාගේ හරි ලියුම අනුව නම් පත්වීම දෙන්නේ. දැන් මම ලකුණු ගන්න නෙමෙයි වැඩ කරන්න ඕනේ. මම වැඩ කරන්න ඕනේ ලියුම ගන්න. ලියුම ගන්න. දැන් අන්න එහෙම ලියුම ගන්න වැඩ කරපු දේවලුත් එක්ක මේක ඇත්ත පටිපාටිය මොකද්ද කියලා දැනගන්නත් අවශ්‍යයි. ඊට කලින් අපිට මේ දුරකථනයෙන් ඉන්නවා හිතවතෙක්. අපි කතා කරලිමුද? ආ, ඊට පස්සේ අපි ඇත්ත පටිපාටියට යන්නේද? මේත් පොලිසියේ හිටපු නිලධාරියෙක් අකුරැස්ස ප්‍රදේශයෙන් අපිට කතා කරන්නේ. නම කියන්න එපා කියලා කිව්වා ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. ඔව්, ඔබතුමන්ගේ අදහස අධ්‍යක්ීම කියන්න. මම 1971 පොලිසිය ලැබඳුනේ. මේක 71 සිද්ධියක්. ඒත් 71 මගේ බැජ් එකේම ආවා. මේ එස්.අයි. මාත් එක්ක ආව නියම වයස නියම විදිහට ඇවිල්ලා ගැසට් එක අනුව ආවා. ඊට පස්සේ මෙයාගේ අයියට එන්න ඕන කම තිබුණා ඒ බැජ් එකටම. නමුත් අයියා හිටියේ රජයේ ප්‍රධානම දේශපාලඥයෙක්ගේ කුස්සිය වැඩ කරපු අම්ම කෙනෙක්ගේ පුතා. පස්සේ මෙයාට වයස අවුරුදු 2කට වැඩි. ගැසට් එකේ තියෙන ගානු 28යි, අවුරුදු 30ක් වෙනවා මෙයාගේ වයස. පස්සේ දැන් මෙයා කොහොම හරි ගන්න ඕනකමට අර ගැසට් එක වෙනස් කරා අවුරුදු 30 බැස්සුව අවුරුදු 28ට. 28ට බත් කළා මෙයා ගත්තා. මෙයා ගත්තට පස්සේ අරගෙන ඉවරලා අපව අර තියුණු පැත්තටම ගැසට් එක පත් කර ගැසට් එක සංශෝධනය කරා අවුරුදු 30 දක්වා. මෙයා පොලිස් කලජ් එක පාදින නෝට් එක වෙලා යනකොටම එයාට මෝටර් සයිකලයක් පිස්තල් එකක් තේරම ඊළඟට මෙයාට හම්බ වුණා. අන්තිම දෙපාර්තමේන්තුවේ මෙයා අඳුන්නන්නේ ගවරාජ කියලා. ගවරාජ කිව්වන් ඉතින් ඕන කෙනෙක් දන්නවා. නමින්න වැගන් අඳුන්නන්නේ මොකද මෙයා තනියෙන් හවස් වෙලි පස්සේ යන්න පටන් ගත්තා පොලිසියෙන් බැනුම් දාන දෙනවා. ඒක නිසා දෙපාර්තමේන්තුවේ මේ අඳුන්නන්නේ ගවරාජ කියලා තමයි. අයියාමල්ලි දෙන්න මේ බැජ් එකේ ස්ටයිල්. එතකොට එදා ඉඳන් එහෙම දේශපාලනික උවමනාවන් මත පත්කිරීම් සිදු වෙනවා. ඒ පත්කිරීම් වලට නීතිය විසින් ඉඩ දෙන්නේ නැත්නම් නීතිය පවා වෙනස් කරන තැනට දේශපාලකියා පෙළඹෙනවා. හැබැයි තව එකක් තියෙනවා චාමික. දැන් සමහර ලාවට ඔය මේ දේශපාලකයන් පොලිස් නිලධාරීන්ට ඇමතුම් දීලා කියනවා මේ යා මගේ හිතවත ඈ, එයාගේ හොර ගව පට්ටි අල්ලන්න එපා. එහෙම නැත්නම් ඔය එයාගේ කුඩු කේස් එක අල්ලන්න එපා. එයා ඔය පොඩ්ඩක් කසිප්පු ටිකක් පෙරා ගනිද්දෙන් කමක් නැහැ අල්ලන්න එපා. මේ ගස් ටික හොරෙන් පොඩ්ඩක් කපා ගනි කමක් නැහැ. ඒක දැක්කේ නැහැ වගේ ඉන්නකෝ. එතකොට හැබැයි අර කොන්ද තියෙන නිලධාරීන් ඉන්නවනේ. එහෙම අය සමහර ලාවට කියනවා ඉතින් ඔබතුමාට වැඩියෙන් ලේසියනේ ඔක අපිට කිය කීනට වඩා පාර්ලිමේන්තුවේ නීති හදන්නේ. ඔබතුමා යෝජනාවක් ගේන්න පාර්ලිමේන්තුවට හොරෙන් ගස් කැපුවට කමක් නැහැ කියලා. ගස් කපන්න බලපත්‍ර ඕනේ නැහැ කියලා. කසිප්පු ටික පෙරුවට කමක් නැහැ කියලා. එතකොට අපිට අල්ලන්න බෑනේ. නෑ ඇත්තනේ නේ. අල්ලන්න ඕනෙත් නෑනේ. ඒ නිසා ඔය මේ දේශපාලන මහත්වරුන්ට කියන්නේ මේ පොලිස් නිලධාරීන්ට කෝල් දෙන්න එපා. ඒක කරන්න සුදුසු නැත්නම් පාර්ලිමේන්තුවට නීතියක් ගෙනලා සම්මත කරන්නකෝ. ඔව්. ඉවරයිනේ කතාව. ඔయిత වඩා ඒවා සම්මත කරානේ. එතකොට රටම දන්නවනේ. ඕගොල්ලන්ගේ කැරට්ටුව ගැනයි, ඕගොල්ලොන්ගේ කරන්න යන දේවල් ගැනයි ඔක්කොම ටික රට දන්නවා. ඉතින් රට දැනගෙන අපි කරමු. ඔව්. එතකොට දැන් ඔය කාරණා එක්ක ගාලනකොට දැන් කසිප්පු සිද්ධිය දැන් කිව්වන් දීශාන් මේකින්ද මේ කියන්නේ. මේ දැන් සමහර තැන්වලදී අල්ලන්නේ නැහැ. අර දේශපාලන හිතවත්කම හරි මොන හිතවත්කම මත වුණත් අල්ලන්නේ නැහැ. හැබැයි එකපාරක් කියනෝ මේ ඉඳලා හිටලා නඩුවකුත් දීපන්. ඈ එතකොට පේනවනේ අපි ඒගොල්ලන් අත්අල්ලනෝ, මේගොල්ලන් අත්අල්ලනෝ, ඔන්න ඔය හිල්ලලින් ඉතින් මෙච්චර කල් රිංගුවේ නේද? ඉතින් ආයි අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහනේ. ඩීල් එක මොකද්ද කියන එක කොහොම හරි දැන් මේ අර ඉස්සෙල්ලා කිව්ව පටිපාටිය තියෙන්නේ. අන්න ඒ පටිපාටිය ගැන, ඒ කියන්නේ පොලිස් ස්ථානාධිපතිවරුන් පත් වෙද්දී සහකාර පොලිස් අධිකාරීවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පත් වෙද්දී පටිපාටියකුත් තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ කරනවා නම් කරන්න ඕනේ විදිය. විදිය. නියම විදිය. අන්න ඒ ගැන කතා කරා අපි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා සමග. මේ ගැන ඔබේ අදහස මොකක්ද?
සාමාන්‍යයෙන් පොලිස්සේවේ පොලිස් ස්ථානාධිපතිවරයෙක් පත් කරනු ලබන්නේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව ඒ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඒ වගේම ඔවුන්ට ඉටු කළ හැකි රාජකාරී ස්වභාවය ඔවුන්ගේ කාර්යක්ෂමතාවය මේ සියල්ල සරසලා බලලා තමයි විශේෂයෙන්ම පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කරන්නේ. කොහොම නමුත් දැන් මේකෙදි එහෙම නැතුව දේශපාලන හිතවත්කමටම පත්වීම සිද්ධ වෙනවා කියන එක සම්බන්ධව තමයි කාරණාව. දැනට තියෙන පරිපාටිය අනුව පොලිස් ප්‍රධානීගේ කාර්යක්ෂමතාවයේ ඇගයීමක් කරලා ඒ වගේම ඔහුට යම් විනය පරීක්ෂණයක් විනය විරෝධී ක්‍රියා නැත්නම් ඒව ඇගයීමක් කරලා සමහර විට පොලිස් ප්‍රතිවරයාගේ නිර්දේශය මත එවන් නැත්නම් විජුවම අදාළ කාර්යසාධන සැලැස්මට අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය යටත්ව සිද්ධ වෙන්නේ එම ක්‍රියාපටිපාටියට පරිබාහිරව ස්ථානාධිපතිවරුන් පත් වෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම ලේකම්වරයාගේ අනුමැතියවත් තමයි ඒක සිද්ධ වෙන්නේ ස්ථානාධිපතිවරුන් පමණක් නෙවෙයි සහකාර පොලිස් අධිකාරීවරුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පත් කරද්දී පවා මේ අදාළ ප්‍රදේශයේ දේශපාලන බලවතාගේ කැමැත්ත එතනදී නියෝජනය වෙනවා නමුත් අපේ තියෙන පරිපාටියන් අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා තමයි ඒ පත්වීම අනුමත කරන්නේ ඒක තමයි ඒ පත්කිරීමේ පරිපාටි. අන්න ඒ පත්කිරීමේ පරිපාටිය කෙසේ වෙතත් මේ ඒ පත්කිරීමේ පරිපාටිය යූස් කරමින් ඒ කියන්නේ අවභාවිතා කරමින් සිද්ධ වෙන දෙයක් සම්බන්ධව මා මේ සඳහන් කරන්නේ. නැහැ ඔබට නිශ්චිතව මේ ගැන යමක් කියන්න පුළුවන් නම් අපට ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. නමුත් පොදුවේ දැනට ක්‍රියාත්මක වන මේ පරිපාටිය සම්බන්ධයෙන් එවැනි කිසිම ආකාරයක ක්‍රියාවක් සිද්ධ වෙන්න ඉඩක් නැහැ. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය සහිතව මේ පත්වීම වෙනවා කියලා කියන්නේ නියමිත පිටපාටිය අනුව. එතකොට එහෙම වෙලා නැත්තම් ඒ නියමිත පිටපාටියෙන් පිටපැනලා නම් එතුමගෙන් උතහන්න එපා. නැත්තම් ඉතින් එතුමට උත්සාහ කරා එමතුම් ගන්න. දොරකතනෙන් කතා කරන්න උත්සාහ කළා. ඔව්. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේ ජෙනරල් ජගත් අල්ලිස් මහත්මයාට. නමුත් එතුමා කාර්යබහුලයිනේ. මේ දවස්වල තවත් කාර්යබහුල ඇතිනේ. හොඳටම. ඉතින් මේ සාර්ථකුන් නැහැ උත්සාහය. මං හිතන්නේ සමහර විට එතුමා අපිට දැන් අද හෝ පිළිතුරු දුන්නොත් ඒ පිළිතුරු net news හරහා අපි ඔබට දෙන්න බැඳිලා ඉන්නවා. ඉතින් දැන් ඔය කාරණා ඔක්කොම ටිකත් එක්ක දැන් හිටියනේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ මීට පෙර ඇමතිවරේ. ඒ තමයි රියාත් මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහත්මයා. එතුමගෙන් උත්හන්න එපා මේ මෑතක මේ එක එක පෙරලි එක්කනේ මේ අලුත් කැබිනට් මණ්ඩලයේ අලුත් ඇමතිපත් වෙලා තාම සති දෙකක්වත් නැහනේ. ඒක කරන්න පුළුවන් දෙයක් නැහනේ. අහන්න දෙයක්වත් නැහනේ. ඉතින් ඇත්තටම අහන්න දෙයක් නැහැ කියන්නේ එතුමට කියන්න දෙයක්වත් නැහැ ලකුණු. තාම සමහර විට අමාත්‍යාංශයේ විෂයපති අධ්‍යයනය කරනවා වෙන්නත් පුළුවන්. සමහරට බිල්ඩින් එකේ හතර වටේ බලනවත් දන්නේ. එහෙම කරන්න ඕනේ. එහෙම නැතුව අමාත්‍යාංශ වැඩ කරන්න බෑනේ. බෑනේ මුල ඉඳන් බලන්න ඕනේ. දැන් යන්න ඒ නිසා අපි කතා කරා හිටපු අමාත්‍යවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ රියාත් මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහත්මයාට මේ සම්බන්ධයෙන් මේ එතුමා ප්‍රශ්න කළා නැත්තම් ඉස්කා පොලිසියට දේශපාලන මැදිහත් වීම සිදු වුණා කියන බවට එවකට විෂයභාර අමාත්‍යවරයා විදිහට ඔබතුමාට තොරතුරු තිබෙනවද? එහෙමයි. දැන් මේ ඔයා කියන්නේ ස්ථානාධිපතිවරයෙකු පත් කිරීම ගැන නම් ඉතින් අත්‍ය වශයෙන්ම දේශපාලන බලපෑමක් තියෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය දේශපාලඥයෝ වගේ ලිපි එවනවා. ඉතින් මම නැහැ කියන්නේ නැහැ. නමුත් මම ඉන්නකොට අත්‍ය වශයෙන්ම කළේ දේශපාලන ලිපියාවත් ඒක ඇත්ත වශයෙන්ම ස්ථානාධිපති පත් කරන්නේ අමතිවරයා හැටියට මම නෙමෙයි. පත් කරන රාජ්‍ය සේවා කොමිෂන් ස්වභාවයෙන් ඒ අවසරය දීලා තියෙන්නේ ලේකම්තුමාටයි පොලිස්පතිතුමාටයි. ඉතින් ඒ දෙන්න තමයි ඒගොල්ලෝ පත් කරන්නේ. ඉතින් ඒ අනුව තමයි තියෙන්නේ. දේශපාලඥයන්ගේ ලියුම් එන්නේ නැහැ කියලා මම කියන්නේ. ඒ බොරු කියන්නේ නැහැ මම. එතකොට ඒවත් දාලා එතනට ඒ දේශපාලඥයන් ඉල්ලන තීරණ එක්කෙනා ඇත්ත වශයෙන්ම දක්ෂ එක්කෙනෙක් ඒ වගේ තරඟට සුදුසු නම් අන්න ඒ වගේ අය පත් කරලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ ලියුම් වලට පමණ අපි කවදාකවත් කළේ නැහැ. ඒ පොලිස්පතිවත් ලේකම්තුමත් එහෙම කළේ නැහැ. මමත් ඉන්දියට ඒව බලනවා. නැහැ කොහොම නමුත් චෝදනා එල්ල වෙනවා. විශේෂයෙන් පොලිසිය ඉහලින්ම තොරතුරු වෙනවා. මෙන්න මේ විදිහට ඔය ඔබතුමා සඳහන් කරපු ආකාරයේ ලිපි මගින් ඉල්ලීම් කරලා ඊට පස්සේ ලේකම්තුමාගෙන් ඉල්ලීම් කරලා ඉන්නතුරු පොලිස් කොමිෂමෙන් පවා ඉල්ලීම් කරලා එහෙම තිබියදීවත් ඒ කිසිම තැනකිනුත් අවසර නැතුව මේ රටේ ජනාධිපතිතුමාට කේලම් කියලා අන්න ඒ මාර්ගයෙන් කරගත්තු අවස්ථාවක් තිබෙනවා කියලා තොරතුරු තිබෙනවා. නෑ ඒ තොරතුරු තියෙනවා ඇති. කොහොමත් ප්‍රතිමා මම දන්න විදිහට නම් එහෙම නෑ. දේශපාලනින් කරන දේ මේ එන අපේ මේ මොනවාද ප්‍රතිපා මේ වෙනවනම් මේක දාලා තියෙනවා. හැබැයි ඒකට ඇත්ත වශයෙන්ම ප්‍රතිමාට මට කියන්න තියෙන පිළිතුර තමයි.
ඔන්න ලොකුම දේශපාලකයාගෙන් ලියුම් එන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. ලියුම් එනවා තමයි. ඔව් එනවා. ඉතින් ඒවත් දානවා. නමුත් සුදුසු විදිහට කරන වාගේ එකක් නේ දෙන්නේ. ඒ ඉතින් මේ ලියුම් එනවා එහෙම කියලා අර ජනාධිපතිතුමා කිව්වද නැද්ද ඒක සම්බන්ධව කියන්න දන්නේ නැහැ කියලා එතුමා කිව්වා. ඉතින් ඇත්තටම හෘද සාක්ෂිය කතා කරනවා නම් මං කියන්නේ සරත් වීරසේකර මහත්මයා හෘද සාක්ෂිය අවදි කරපු මිනිහෙක් මේ රටේ. එහෙම කියලා කියනවා. එහෙම කියලා කියනවා යුද්ධ කාලේ එහෙම. හැබැයි අද එතුමට වෙලා තින්නෙත් මොකක්ද කියලා පස්සට ගිහින් බැලුවට පස්සේ හිතෙන් නිකන් දේශපාලනයේ මඩගොහරුව එහෙම තමයි. ඈ ඔන්න ඕකයි තත්ත්වය. ඉතින් දැන් මීට පෙර ලොකු සිද්ධියක් ගියානේ අර වෙන්නප්පු ASP සම්බන්ධව. එරික් පෙර මහත්මයා සම්බන්ධව. අර හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් හිටියනේ අරුන්දික ප්‍රනාන්දු මහත්මයා. ඈ එතකොට අන්න ඒ අතර එරික් පෙරා වර්සස් අරුන්දික ප්‍රනාන්දු වගේ එකක් වුණානේ. මේකත් මේ රහසක් නෙමෙයි. මේක රටම දන්න මහ කලබගෑණි. කලබගෑණියක් Neth FM බැලුම්ගලින් මේ අනාවරණය කරා සොයා ගියා නේ. ඉතින් දැන් ඔන්න වෙන්නප්පුවේ තත්ත්වය වෙනස් වුණා. ASP එරික් පෙරා පැත්තකට විසි වුණා. ඈ දැන් වැඩේ අලුතෙන් ඇවිල්ලා ඉන්නවා. එහෙම ඒ නිලධාරීන්ට අපි මුකුත් කියනවා නෙවෙයි. වුණුත් රාජකාරී කරනවා. දැන් හැබැයි ඒ සිද්ධියත් එක්ක ASP එරික් පෙරාගේ නික්මෑමත් එක්ක මොකද්ද වෙන්නප්පුවට වෙලා තියෙන්නේ? ඒ ප්‍රදේශවාසීක් කියන කතාවක් නේ. උදාහරණ විදියට හරියටම කිව්වොත් දැන් ඒකේ උදාහරණයක් විදියට ගත්තොතින් දැන් මෙහෙම ඇත්තටම දාසිකම පොලිසියට ඇවිල්ලා තියන්නේ තරුන්දික මහත්තයාගේ දෙපත්තීමක් තමයි. කවුද? අරුන්දික ඇමතිතුමාගේ පත්වීමකට තමයි උදාසිකම පොලිසියටත් ඇවිල්ලා තියෙන්නේ. හරිද? අලුතෙන් දාන්නේ දැන් ලංකාවේ පොලිසිය 192ක් අලුතෙන් දැම්මනේ. ලංකාවේම අලුතෙන් පොලිසිය 192ක් දැම්මා. ඒකෙන් එකක් හැටියට තමයි අපිට වෙන්නප්පුව කඩලා වෙන්නප්පුවට දෙන ග්‍රාම සේවා වසන් 52ක්. ඒකෙන් ග්‍රාම සේවා වසන් 11ක්. 11ක් උදාසිකම පොලිසියට ඇවිත් ඉන්න අලුතෙන් පොලිසියක් දැම්මා. මොකද්ද පොලිසිය නම? උදාසිරිගම. උදාසිරිගම. ඔව් උදාසිරිගම. හරි. එතකොට ඒකට ආවේ තරුන්දික මහත්තයාගේ සත්‍යමත් තමයි. ආ. මේ මහත්තයාගේ කොමුනාට පත්තික පත්තික ඒකට ආවේ දංකොටුවේ පොලිසියේ හිටපු ට්‍රැෆික් කොයිසි. ඒ කියන්නේ දංකොටුවේ පොලිසිය ගැන අරුන්දික මහත්තයාගේ ඒ ගාම තියෙන පොලිසිය. ඒ හිටපු ට්‍රැෆික් කොයිසි ඊට සමා පත්වීම දුන්නේ උදාසිරිගමට. ස්ටේෂන් වයිසි කල්. කොයිසි. දැන් මේ ව්‍යවස්ථා සංශෝධන අනම් මනම් එක්ක ප්‍රශ්න තියෙනවනේ. 19 වෙනි එක කියනවා, 20 කියනවා, දැන් 21 ගේන්න යනවා. දැන් ඔය ඕමත් එක්ක මෙන්න මේ සම්බන්ධව කතා කරා ඔය ශ්‍රී ලංකා පොලිසියේ හිටපු විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකුඩි මහත්මයා. 19 වෙනි සංශෝධනය ගෙනව යහපාලනේ. යහපාලනේ ඉතා හොඳ සංශෝධනයක් ඇද්දිද පොලිස් කොමිසම පිළිදෙව්වා. නමුත් මම කනගාටුවට කියන්න ඕන ඒ පත් කරපු නිලධාරී පොලිසිය ගැන ආකර්ෂයක්වත් දන්නේ නැති මහාචාර්යවරු ඒ වගේ අය පත් කරේ ඒගොල්ලන්ට මේ පොලිස් කොමිසමේ යවුන අතින් විය යුතුකාරයෙන් ඔබට කිව්ලා ඔවුන් පොලිස් කාරකම් කරන්න පටන් ගත්තා. මම එහෙමම කියනවා ඉතාම පැහැදිලිව. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් කරද්දී 19 වෙනි සංශෝධනය ආයේ විශේෂ සංශෝධනයෙන් අයින් කරලා ආයේ ගත්තා. අද පොලිසිය පූර්ණ ලෙසම Balumgala.
පොලිසිය දේශපාලනය කරණය වීම තවදුරටත් පැවතියොත් දැන් මේ තියෙන තත්ත්වයත් උඩ මොන වගේ අනතුරක් වෙන්න පුළුවන් මේකේ කෙරවලක් තියෙනවා චාමික දැන් මේ අපි හොඳ කාලයකට ඇවිල්ලා තියෙනවා දැන් අපි දන්නවා මේ අවස්ථාව වන විට පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රධාන කණ්ඩායම් තුනම 21 වෙනි සංශෝධනය කියනවා 20 අයින් කරන්න කියලා 20ෙන් මැදගත වෙච්ච ජනාධිපතිවරයාගේ බලතල අයින් කරලා ආයේ 19 වෙනි සංශෝධනයේ තිබිච්ච ව්‍යවස්ථාදායක සභාවට යන්න කියලා සමහර මම දන්නේ මේ മന്ത്രിවරු දැන් මේකේ ඉන්නවා දහ අමෙත අත උස්සපු අය ඒක අවලංගු කරන්න 20ට අත උස්සපු අය ඒකම 20ත් අවලංගු කරලා ආයේ 19ට එහා ගිය 19 ක්ලබ් හැටියට 20කට අත උස්සපු අය මේ තුනටම අත උස්සපු අය ඉන්නවා මෙවැනි මහජන නියෝජිතයන් ගැන කියන්න තියෙන්නේ කනගාටුයි කියලා විතරයි චාමික එතකොට අන්න එහෙම කනගාටුයි කියලා කියන්න පුළුවන් දේශපාලඥයෝ මේ පොලිසිය හසුරුවන එක සම්බන්ධව ඔබතුමාට දෙන්න සතුටුදායක පිළිතුරක්ද තියෙන්නේ කනගාටුදායක අනිවාර්යයෙන්ම පොලිසිය ස්වාධීන විය යුතුයි පොලිසියට බලපෑම් කරන දේශපාලඥයන් ඉන්නවනම් ඔවුන් නිර්වත් කළ යුතුයි ඔවුන් මහජනතාව ඉදිරියේ හෙළි කළ යුතුයි ඒ ඔවුන්ගේ ඡන්දදායකව බලා ගන්න ඕන එවැනි නියෝජිතයන් පාර්ලිමේන්තුවට එවන්නේ නැතුව ඉවත් කිරීමේ ක්‍රමවේදයක් මහජනතාව අතරින් සකස් විය යුතුයි මේ හැම කෙනෙක් ගැනම ඉදිරි පැතිවරණයේදී මහ ජනතාව දැනුවත් කර ඔවුන් මේ දේශපාලන භූමියෙන් අතුගා දැමීම මේ රටේ යහපැවැත්මට ප්‍රධාන හේතුවක් වෙනවා චාම් ඒ කතා කළේ විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්මයා. එතකොට අර නිර්වත් කරන්න ඕනේ කියලා කිව්වේ දේශපාලකයන් මේ ඇඳුම් ගලවන්නේම නෙමෙයි. ඔව් ඊට පස්සේ මේ වැරදියට අරගෙන ඇඳුම් ගලවන්න ගියොත් ප්‍රශ්න වලට උත්තර හොයන්න බෑ ප්‍රචණ්ඩත්වේ. මේ පොලිසිය සම්බන්ධයෙන්ුත් එහෙමයි. ඔව් පොලිසියත් එක්ක පොළුව අරගෙන ගහගෙන මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. බෑ. අපි මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ සාවධානව. විචක්ෂණව. ඔව්. එහෙම ප්‍රශ්න නොවිසඳන පිරිසක් නිසා තමයි ප්‍රශ්නේ උග්‍ර වෙලා තියෙන්නේ. අනිවාර්යෙන්ම. එතකොට දේශපාලන හිතවත්කම් මත ඉතින් ඒක කියන්නේ නැතුව අවම බලය තමයි යෙදෙව්වේ කියලා ඒක අවභාවිතා කරන්නත් බෑ පොලිසියට. ඈ? නීති සාධාරණත්වයේ හරි හෘද සාක්ෂි සාධාරණත්වයක් තියෙන්නේ බෑ. රටක ඉදිරි ගමනකට අවසානයේදී රටේ ප්‍රවැත්ම සඳහා නීතියේ පාලනය අතිශය වැදගත්. රටක නීතිය සම්පාදනය කරනු ලැබ තිබෙන්නේ ලොකු පොඩි ભેද නැතුව හැමෝටම එක විදිහට නීතියට යටත් විය යුතු ලෙස. එතකොට ශ්‍රී ලංකා පොලිසියේ හිටපු ජේෂ්ඨ නිලධාරියෙක් වන විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්මයා මේ අරගලයේදී ඒක දිහා බලන් ඉන්න ඊට පස්සේ ඒකට යම් යම් ඕඩර් අරගෙන යන පොලිස් නිලධාරීන්ට එහෙම උපදෙසක් දෙනවා බලන්නකෝ මේ සිද්ධි දාමය දිගින් දිගටම එන එක තුල මේ අරගල බිම සම්බන්ධව කටයුතු කරන්න රාජකාරී කරන්න යන විශේෂයෙන් ඉතින් දේශපාලනීකරණය වෙලා තියෙන්නේ මේකේ ඔබතුමා කිව්වා දන්නවා හැමෝම දන්නවා අන්න ඔවුන්ට පොලිසිය ඉහළ නිලධාරියෙක් විදිහට දෙන උපදෙස මොකක්ද එකම දේ අපි වග කිව්ව යුත්තේ ව්‍යවස්ථාවට දැන් මම වසර 40ක් පොලිසිය රාජකාරී කරපු නිලධාරියෙක් ඒ තමන් ගොඩනගෙන පෞරුෂයේ මත ඒ දේශපාලනඥයන්ට හසුරවන්න ඕන නිලධාරියෙක් ඉන්නවා බැරි නිලධාරියෙක් නොයි බෞතරයක් අද තියෙන්නේ අද මේ රටේ දේශපාලන තත්ත්වේ බලන්න චාමික අද මේ දේශපාලන තත්ත්වේ තියෙන්නේ අද දේශපාලනඥයට එළියට බහින්න බැරි පරිසරය නිර්මාණය වෙලා තියෙන්නේ අද බෝඩ් එක ගලවගෙන යන්නේ අද ඔවුන් ඔබ හිතනවාද අර වෙනදා වගේ නියෝග ක්‍රියාත්මක කරන්න ශක්තිමත් කියලා ඒ වගේම ඔවුන්ගේ වැරදි නියෝග පොලිසියෙන් ක්‍රියාත්මක කරයි කියන්නේ ඉතින් ඒ තත්ත්වේ වෙනවා මේ තත්ත්වේ ඉතා සුබදායක තත්ත්වයක් මේ තත්ත්වය තුළ තමයි කවුරු හරි මේ රට නිවැරදි තැනකට ගෙන යුත්තේ මේ ක්‍රමයට නිවැරදි තැනකට රටම ඉන්න ඕන ශ්‍රී ලංකා පොලිසිය විතරක් නෙවෙයි අන්න ඒකට මෙවර හොඳ දේ කරන්න ඕන නේ ඒ ඒ කළ යුතු හොඳ දේ පෙන්වා දෙන්න යා යුතු නිවැරදි තැන පෙන්වා දෙන්න තමයි බැලුම්ගල අපි මේ නැවත නැවත උත්සාහ කරන්නේ අනිවාර්යෙන්ම එතකොට මහජන ආරක්ෂාව පිළිබඳ හිටපු අමාත්‍යවරයා ඉන්නේ රියඅඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහත්මයා අපි එතුමගිනුත් එක සිද්ධියක් උපුටා දක්වමින් විශේෂයෙන් අර කුරුණෑගල හැම පොලිසියකම වගේ OIC අර එක දේශපාලඥයෙකුගේ හිතවත්තු කියන්නේ අන්න ඒක උපුටා දක්වමින් නැහුවයි තුමගේ මොකද දැන් කියවනේ එක තැනකදී මේ පොදු ප්‍රශ්න කිරීම් වලින් තොරව නිශ්චිතව ප්‍රශ්න කළොත් උත්තර දෙන්න පුළුවන් කියලා ඒ නිසා නිශ්චිතව ඇහුවා නැත්තම් රෝයල් සික්කෙන් පොලිසි 40කට ආසන්න ප්‍රමාණයක OIC ලපත් වෙන්නේ ජොන්සන් රාන්දු හිටපු අමාත්‍යතුමාගේ ඒක ඔයානේ කියන්නේ ඒක ඔයානේ කියන්නේ ඉතින් මම කියන්නේ මගේ උත්තරේ මේකයිනේ ලැබෙන තොරතුරු ඔය ඉතින් මගේ ඔය ඔයාගේ ලැබෙන තොරතුරු ඉතින් ඔයා එක බලන්න ඕනද කියලා මම ඉතින් මගේ ඔයා මගේ ඇමතිවරයා ඇතුළ මගේ මේ ප්‍රශ්නේ ඔය ඉතින් මගේ උත්තරේ ඒකයි ලියුම් එවනවා තමයි හරි කෝල් ටුත් දාලා කියනවා තමයි අඩ්මිරාල්තුමා පොඩ්ඩක් බලන්න මෙයාව මෙයා හොඳයි නේද එහෙම කියලා ඉතින් එතකොට මම ඒව බලලා බැරි නම් බෑ කියනවා දැන්
ඔයාදන්නේ බොහෝ වෙලාවට බලන්න අද අපේ පක්ෂයේ ඉන්න සමහරු ඇමතිවරු සමහරු මන්ත්‍රීවරු කී දෙනෙක් මාත් එක්ක අමනාපද කියලා බලන්න ඒගොල්ලන්ගේ නිර්දේශ කරපු අයිතිය දාපුනා සිතා ඒ ඔක්කොම උනේ ඔය සියතොන් මන්ත්‍රීද ඒ කොහොම නමුත් ජනාධිපතිතුමාට කේලාම් කියලා ඊට පස්සේ ජනාධිපතිතුමා විසින් කිව්වහම ඔබතුමාටත් කරන්න වෙලා තියෙනවනේ නෑ නම ජනාධිපතිතුමා මට කියලා නෑ ජනාධිපති පොලිස්පතිතුමාට කිව්වද මන් දන්නේ නෑ ලේකම්තුමාට කිව්වද මන් දන්නේ නෑ ඉතින් මට ජනාධිපතිතුමා කවදාකවත් ඔය සිස්ලා දාන්න කියලා කියලා නෑ හරි වෙනක මාර්ගයකින් හරි එහෙම ඔබතුමා අනුමත නොකරපු ඒවා වෙලා තියෙනවනේ ශ්‍රී ලංකා පොලිසිය. ඒක මම දන්නේ නැහැ. මම හැමෝම ඔයසිස් නම් ඔයසිස්ලා ඉන්නවනේ. හරි ගානක් ඔය හැම එකක්ම මට බලන්න බෑ. කවුද පස්සේ නැත්තේ කියලා. වංචා දූෂණ අක්‍රමිකතා වලට එරෙහිව බැලුම්ගල ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනීකරණය වෙලා නැද්ද? අවංකවම කියන්න. නෑ ඉතින් දේශපාලනය කරන වෙලා නැද්ද කියලා ඔබතුමා මගෙන් අහන්න ඉතින් ඒක ඔව් කියලා කියව ගන්න දෙක වැරදිනේ. ඉතින් ඒක නෑ කියද්දි. ඒ අය වගේ ප්‍රශ්නයක් මගෙන් අහන්නේ. නෑ ඉතින් ඔබතුමා කියනවා මම ඒක පිළිගන්නේ කියලා. මේ කියන්නේ ඔබතුමා ලවා බලින් පිළිගන්නවන්න හදනව නෙවෙයි. ඒක තමයි කියන්නේ. ඉතින් දේශපාලනීකරණය කරනවා කියලා කියන්නේ ශාමික දේශපාලඥයෝ කියන විදිහට වැඩ කරනවා කියන එක. අන්න ඒක තමයි. එතකොට දේශපාලඥයෝ දැන් මේ දේශපාලක දැන් අපි අත්අඩංගුවට ගන්න නැද්ද මේ කාලය තුලදී දේශපාලනේ විරුද්ධව දේශපාලනේ ළමයින්ට මේ විරුද්ධව අපි ඇක්ෂන් ගන්න නැද්ද එතකොට ඒකෙන් කියන්න පුළුවන් දේශපාලනේ කරන වෙලා තියෙනවා කියලා දේශපාලනේ වෙලා තියෙනවා අයිම හනි හැම දෙපාර්තමේන්තුව එහෙම නැත්තේයි පොලිසිය පුළුවන් තරම් මම ඉන්න කාලේ ඒක වළක්ව ගන්න මම බේබු කළා දැන් සාමාන්‍යයෙන් දේශපාලකියා කියන්නේ කවුරු චාර්මක දේශපාලකියන්නේ දේශීය පාලනය කරන මිනිස්සයා තමයි දේශපාලකියා කියන්නේ එතකොට ඒ කියන්නේ ජනතාව නියෝජිතය කරන ජනතාව නියෝජනය කරන එක්කනේ පොලිසියට යම් කිසි දෙයක් පැවසීමක වැරද්දක් ඇති නම් බලපන්නේ නැහැ බලගන්නේ නැහැ දේශපාලනීය කරන්නේ කියලා කියන්නේ ජනතාව නියෝජිතයට පොලිසියත් එක්ක තුන වැඩ ගන්න පුළුවන් ඔව්ද කියන්නේ දේශීය පාලනය කරන දේශපාලඥයා ඉන්නවයි කියන එක තමයි සරල තේරුම හැබැයි අද වෙන්නේ ඒක නෙවෙයි එතකොට ඒකද මම ඉතින් ඒ වෙන එක නවත්තරනේ අපි බලන්නේ පියාමිත ඉතින් මම ඒ සෑහෙන දුරට කරගෙන ආවා ඉතින් දැන් ඒක අතරමැදි නැතුණා ඉතින් බලමු ඉදිරියට මොනවද වෙයි කියලා ජනතාව නියෝජනය කරන ජනතා නියෝජිතයන් පොලිසිය එක්ක එකතු වෙලා වැඩ කරන එක හොඳයි. අනිවාර්යයෙන්. ඒක නරක නැහැ. හැබැයි ජනතා නියෝජිතයා පොලිසියට පොලිසියේ වැඩ කරන විදිහ උගන්වනවා නම් ඒක වැරදි. දේශපාලඥයා කියන්නේ දේශය පාලනය කරන කෙනා වගේ ඇත්ත. දැන් පේනවනේ තත්ත්වේ. ඔව්. ඒ දේශය පාලනය කිරීමේදී තේරුම් ගත යුතුයි ඒ කරුණු සම්බන්ධයෙන් විශේෂඥතාව දරන පිරිස් ඉන්නවා. නේද? දැන් දේශය පාලනය කරනවා කියලා එයාට බෑනේ ගිහිල්ලා ලෙඩ වෙච්චි රෝගියෙක්ට බෙහෙත් දෙන්න. එහෙම දුන්නොත් මොකද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. එයාට බෑනේ උසාවියක ගිහිලා නඩු කතා කරන්න. කතා කරොත් මොකක් වෙයිද? එයාට බෑනේ බිල්ඩින් හදන්න. හැදුවොත් මොකක් වෙයිද? එහෙමනම් එයාට පුළුවන්ද නීතිය හා සාමය ආරක්ෂා කරන වැඩේ කරන්න? යන්නේ ඒකනේ. කළොත් මොකද වෙන්නේ? අන්න ඒකනේ දැන් මේ වෙලා තින්නේ ඒක කරන්න ගිහිල්ලා. ඈ දැන් පැහැදිලිදීනේ කතාව. එතකොට දැන් මේ අලුත් යෝජනා එහෙම තියෙනවා ශ්‍රී ලංකා පොලිසිය නීතිය හා සාමය රකින්න තැන එහෙම හදන එකට මේ පාර තමයිනේ හොඳම අවස්ථාව තිබෙනවායි කියලාත් කිව්වේ. එතකොට ඒ කිව්වේ විශ්‍රාමික ජේෂ් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්මයානේ. එතුමගෙන් මැහුව මොනවද යෝජනා තිබෙනවද ඔබගේ කියලා. මේ එතුමයි කතාව. අවසාන වශයෙන් මේ සම්බන්ධයෙන් ඔබතුමා මොකක්ද කියන්නේ? මේ 21 වන සංශෝධනයේට සමාජ ක්‍රියාකාරීකමක හැටියට ඉතාමක මම ඉතා වැදගත් යෝජනා දෙකක් කරනවා. එකක් තමයි පොලිස්පති සහ නීතිපතිගේ සේවා කාලය වසර 60කට සීමා කළ යුතුයි කියලා 19 වන සංශෝධනයේ තියෙනවා. වසර 60කට පස්සේ ඔහුට කිසිම රාජ්‍ය සේවයේ හෝ තානාපති සේවයේ හෝ වෙනත් කිසිම තනතුරක් නොදිය යුතුයි ඔය දෙන්නට. මොකද ඔය දෙන්න එහෙම වුණොත් අවසාන කාලේ ඒ තනතුරු ලබා ගන්න කඩේ යනවා. ඉතින් ඒ தත්ත්වයේ එක සංශෝධනයක් අපි ඉදිරිපත් කරමු. දෙවෙනි සංශෝධනය තමයි පොලිස්පති ධූරය වසර 4ක සේවා කාලයකට සීමා කළ යුතුයි. වසර 60 හෝ වයස අවුරුදු 60 මේ දෙකෙන් ඉස්සරහා එළඹෙන එක යටතේ ඔහු විශ්‍රාම ලැබිය යුතුයි. ඒ සංශෝධන දෙකම අපි 21 වන සංශෝධනය සඳහා සමාජ ක්‍රියාකාරීකම් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. මහජන මිත්‍රශීලී පොලිසිය දම්මෝහවේ රක්කති දම්මතාරී වේවා හොඳටම. දේශපාලඥයා දේශීය පාලනය කරන්නෙක් වේවා ඇත්තටම. අන්න ඒ නිසා මේ දෙක තුන ඔක්කොම එකතු වෙලා හොඳටම කරන තැනක් උදා වේවා ශ්‍රී ලංකාවට ජයගෙන අනාගතයක් වේවා. මම ඩිල්ෂාන්. මම චාමික.